ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න ඊයේ පොලිසිය අත්අඩංගුවට ගොඩගත්තා. දියත උයන අසල පැවති විරෝධතාවයකින් අනතුරුපයි විශේෂ පොලිස් කණ්ඩායමක් පැමිණ ඇයව අත්අඩංගුවට ගෙනැත්තේ. ඒ පසුගිය ජූලි මාසයේදී ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් වන චෝදනාවටයි. දමිතා අබේරත්න රංගන ශිල්පිනිය මේ වන විට කොටුව පොලිස් ස්ථානය වෙත රැගෙන විත් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටිනවා. මේ අතර පොලිස් අත්අඩංගුවේ පසුවන රංගන ශිල්පිනී දමිතා අබේරත්නගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් අද පෙරවරුවේ කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණියා. අපි දන්නවා මේ රටේ පොදුජන අරගලයට නව ශක්තියක් නව ප්‍රාණයක් ලබා දුන්නු ජනතා නායිකාවක්. එතුමියවත් මේ අවස්ථාවේ මේ ආණ්ඩුව දඩයම් කිරීම අපි තරයේ හෙලා දකිනවා. මේ ආණ්ඩුවට තරුණයෝ කලාකරුවන් විශ්වවිද්‍යාල ශිෂ්‍යින් පෙන්වන්න බෑ. අත්අඩංගුවට ගන්නමයි හදන්නේ. අපි දකිනවා මේක ඉතාමත්ම නරක ක්‍රියාවක් වැරදි ක්‍රියාවක් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් රාජ්‍ය ප්‍රචණ්ඩත්වය රාජ්‍ය ම්ලේච්ඡත්වය රාජ්‍ය හිංසනය යොදවලා මේ ආකාරයෙන් අපේ කලාකාරණියන් කලාශිෂ්‍යය පොදු ජනතාව දීෂණයට ලක් කිරීම අපි තරයේ හෙලා දකිනවා. ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා මේ හිංසනයත් එක්ක අපිට එකට වැඩ කරන්නට කිසිසේත්ම බෑ. වහාම එතුමිය නිදහස් කරන්නයි කියලා අපි රජයෙන් ඉල්ලීමක් කරනවා. අපිට පේන්න තියෙන දේ තමයි කිසිදු ආකාරයේ පදනමක් නැති චෝදනාවල් දාලා මේ අත්අඩංගුවට ගැනීම. දැන් මේක දිගින් දිගටම සිද්ධ වීගෙන යන්නේ. අපිට තේරෙන්නේ නැහැ මේ ආණ්ඩුව මේ රට කොහාටද ගෙනියන්නේ කියන එක. මේ පාලකයෝ ජිනීවා සැසිවාරයේ මේ සඳුදා පටන් ගන්න තියෙද්දි මේ මර්ධන ක්‍රියාත්මක තුලින් අපේ රටට ලැබෙන්න තියෙන ජාත්‍යන්තර සහයෝගය ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කියනවා බොරු සර්වපාක්ෂික ආණ්ඩු එහෙම නැත්නම් බොරුවට ජාත්‍යන්තරේ රවට්ටන්න උත්සාහ කරන්න එපා. තමුන්නාංශයේ මේ පොහොට්ටුවේ ආණ්ඩුවේ යථාර්ථය දැන් ජාත්‍යන්තරයට පේනවා. මම සභානායකතුමාට කියන්න කැමති මේ රංගන ශිල්පිනියව දඩයම් කිරීම නතර කරන්න. කිසිම හේතුවක් නැතුව මොකක් හරි බොරුවක් අටවල තමයි මේක නිර්මාණය කළේ. දැන් මේ ආණ්ඩුවට පෙන්වන්න බෑනේ මේ කලාකරුවන් තරුණ තරුණියන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය පෙන්වන්න බෑනේ. ඇයි ඇයි මෙහෙම මෑ කෑකෝ ගහන්න එපා. මේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වය නතර කරන්න. කවදද නැතුව නාමල් රාජපක්ෂ මහත්මයාත් කෑ ගහනවා. මොකද දන්නේ නැහැ. මොකද ඔබතුමා කෑ ගහන්නේ. එදා අරලිය ගහ මන්දිරයෙන් පටන් ගත්ත ම්ලේච්ඡත්වය ප්‍රචණ්ඩත්වය පටන් ගත්තේ අරලිය ගහ මන්දිරයෙන්. යම් කිසි කෙනෙක් වරද්දක් කළා තියෙනවා නම් පවත්නා නීතියට අනුව ඒ නීතියට අනුව එයාට දඩුවම් ලබා දිය යුතුයි. ඒ වගේම පරීක්ෂණ කටයුතු වල සහයෝගය දෙන්න ඕනේ ගරුපක්ෂ නායකතුමනි. පරීක්ෂණ කිරීම පිළිබඳව අපි කිසි කෙනෙක්ට ගැටලුවක් තියෙන බෑ ගරුපක්ෂ නායකතුමනි. වරද්දක් කළා තියෙනවා නම් ඒ අයව ආරක්ෂා කරන්න මතන විපක්ෂ නායකතුමාවත් අපුවත් ඉදිරිපත් නොවිය යුතුයි. ඉදිරිපත් වීම ඉදිරිපත් නොවීම තීන්දුව කරන්නේ රාජපක්ෂ පවුල නෙවෙයි. හැබැයි ප්‍රචණ්ඩත්වය ගැන උප්පැන්න දෙන්න පුළුවන් හොඳම කණ්ඩායම කවුද කියන එක හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව දන්නවා. අද මේ වෙනකොට මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියලා එකක් තියෙනවා. නමට මේවා තියෙන්නේ. මේක නමට විතරයි තියෙන්නේ. රාජ්‍ය මැරයින් විසින් මේ කටයුත්ත කරන්නේ මැයි 9 වෙනිදා සිද්ධියට සාධාරණයක් වෙන්නේ නැතුව මේ දිගින් දිගට මර්ධනය කිරීම පිළිබඳව අපේ දැඩි අප්‍රසාදයේ තියෙනවා. එතුමිය විශේෂයෙන්ම මේ භාෂාව පිළිබඳව දැනුවත් කරන්න ඕනේ. මොකද මේ 225ම හොරු ගානට 225ම ඉන්දිත විදියට හැසෙන විදියයි ඉයේ මාධ්‍ය ප්‍රකාශ කරේ වරප්‍රදාද පත්‍රයක් තියෙනවා එතුමීගේ භාෂාව පිළිබඳව. මේ වෙලාවේදී විපක්ෂ නායකතුමා පුදුම දුකකින් පුදුම කනගාටුවකින් ආවේගයකින් දමිතා අබේරත්න මහත්මිය ගැන කතා කරා. එහෙම වෙන්න ඕනි. මොකද එතුමිට ආදරේ තියෙනුනේ මම දන්නවා. ඒක අර්ශ රාජකාරණ මැතිතුමාගෙන් ඉදිරිපත් වුණා. ඔබතුමා කියනවා වගේ එතුමියට මානව හිමිකම් කඩවිරීමක් සිද්ධ වෙලා තියෙනවා නම් එතුමියට පුළුවන් ඒක නීතියට ගෙනියන්න. මේති 9 වෙනිදා විතරක් මේ මන්ත්‍රීතුමා මාර්තු 31 වෙනිදා ඉඳලා ඇති වෙච්ච කරුණු කාරණා පිළිබඳව නීතිය හා සාමය ස්ථාපිත කරන්න ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙලට තියා සාමය කඩ කරපු සියලු දෙනාට ඒක දේශපාලඥයෙක් වෙන්න පුළුවන් කලාකරුවෙක් වෙන්න පුළුවන් නීතිඥයෙක් වෙන්න පුළුවන් වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් ඕනම තරාතිරමක කෙනෙකුට නීතිය ක්‍රියාත්මක කරන්න. නීතිය හා සාමය ක්‍රියාත්මක කරන උත්සාහ කරනකොට ඒක රාජ්‍ය ත්‍රස්තවාදයක් වෙන්නේ කොහොමද? I target her. Is it because she is very vocal, very critical about the human and social rights of the rest of the citizens of this country? People got onto the streets because we have failed. The government has failed. So they have to blame somebody. They are blaming us. At least have the courage to accept that we made massive mistakes and bankrupted this country. And don't arrest people who are accusing us of doing that. If we are not responsible, who is responsible? මේ තුමා කියනවා එතුමියත් එක්ක හිටියා කියලා. මම දන්නේ නැහැ. මේ ඒක ගැන ඒක අපිට අදාළ දෙයක් නෙමේ ගරු කතා නැහැ එතුමනේ.